Allora, la mia pulita d'aria è grande. Potete andare a Roma a Savonia per la dire, mi ricordo. Per la dire. E da Roma in governo. Mare Pumi e Gotte Pumi e Tiani di Danova. Ma fate Mare Pumi e Mare Pumi e Tiani di Danova. සමුතිය මොනක් දකින්න? සත්ව, පුද්ගල, ආත්ම, ද්‍රව්‍ය, වස්තු. කොට අපිට අවම දාතක දරුවෝ වගේ දකින්නේ. ඒකට දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා පිට බාහිරින් හම්බ වුණොත් ඔබ කොයිද ඉන්නේ? මාර ළමයට පැහැදිලිවම අවබෝධයක් තියෙනවද මාර භූමියේ නිදහස් වුණායි කියලා? දරුවෝ ඉන්නවද? එතකොට ඔයාට හිතෙනවද ඔයාට දැනෙනවද මේ මං ජීවත් වෙනවා මම තව ජීවත් වෙන්න ඕනේ මට අනාගතයක් තියෙනවා මට දරුවෝ ඉන්නවා කියන එක නිතරම සම්පූර්ණ කර්මාර්ථී සත්‍ය කියලා නෑ නෑ මම අහන්නේ ඔබට හිතෙනවා මම ඉන්නවා මම ජීවත් වෙන්න ඕනේ තව අවුරුදු ගණනක් ගතව මං ජීවත් වෙවි මට ළමයි ඉන්නවා මට අම්මෙක් ඉන්නවා මට තාත්තා මගේ නැති වෙලා ඉරි මොනව හරි එකක් හිතෙනවා හිතෙනවද නමේ ගැනවත් හිතෙන්නේ නැහැ. අපි සාමාන්‍ය කතා කරමු. හිතර දෙමව්පියෝ ගැන, දරුවෝ ගැන සොයා බලනවා. ඒ සොයා බලනවා අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දරුවෝ ඉන්නවා, මගේ තාත්තා ඉන්නවද නැද්ද? එහෙම නැත්නම් කියන දැනුම ඔබට අහවි කොයි? දැනම කොහෙද තියෙන්නේ? මොන විඥානේ තුල තියෙන්නේ? මොන විඥානේ තුල? කොයි විඥානේ තුල? මොනවා හරි විඥානේ කොයි මොහොතේ තියෙන විඥානේද? ඔව් වර්තමාන මොහොතේ දැනුමක් නේද ඔය කතා කරන්නේ. අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දරුවෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඥාතියෝ ඉන්නවා, මම ඉන්නවා. මට ගියක් තියෙනවා කියන හැඟීමක් තියෙනව නේද? ඒ හැඟීම වර්තමාන මොහොතේ තියෙන මොකෙද තියෙන්නේ? විඥානයේ ඉන්නේ වර්තමාන මොහොතේ තියෙන විඥානයේ ඉන්නේ පැහැදිලිද ඒක? එතකොට ඔය වර්තමාන මොහොතේ තියෙන විඥානයේ තුල ඔබට පැහැදිලි සමස්තයක් තියෙනවා කියන්නේ. මම ඉන්නවා කියන එකක් තියෙනවා. නේද? සම්මතියක් තියෙනවා කියලා හිතනවා ඒක ගන්න. සත්වයම ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා හිතනවා. එතකොට දැන් දැන් මරණ මොහොතේ ඉන්නේ. මොකද මොදෙන්නේ? දැන් ඔබ මරණ මොහොතේ ඉන්නේ. මේ සම්පතේ මරණ කියලා දැන් මොකද වෙන්නේ උඹ? ඔය කියපු අයද මොකද වෙන්නේ? මේ කියපු අය මොකද වෙන්නේ? ඔය දැන් හිතන් හිටියේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, දරුවෝ ඉන්නවා, මම ඉන්නවා කියලා ඔය කියපු අයද මොකද වෙන්නේ? විඥානේ තුල නේද වර්තමාන මොහොතේ තියෙන විඥානේ තුල නේද පැහැදිලි තියෙන්නේ දැන් ළමයට ඒක දිනුනද ඇති වර්තමාන මොහොතේ තියෙන විඥානේ තුල තමයි ඔය කියන සියලුම දැනුම් ටික තිබ්බේ එතන පුතේ ඇත්තටම ඔයාට පැහැදිලිද ඔයාගේ මේ ජීවිතේම තියෙන විඥානය තුළ දැනුමක් කියන්නේ එහෙම එතකොට අපිට බාහිරේ ඉන්නවා කියන සත්ව පුද්ගලයෝ අම්මලා තාත්තලා දරුවෝ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා මම ඉන්නවා මට බැංකු පොතක් තියෙනවා මට අනාගතයක් තියෙනවා මට වර්තමානයක් තියෙනවා කියන හැම දෙයක්ම අඩංගු වෙලා තියෙනවා මේ මොද විඥාන තුළ
එතකොට ඔයාලට පුළුවන් ද එළිය තියනවා කියලා කියන්න දැන්. එහෙනම් පොදිප්පේ කොහෙද? කොහෙද දිප්පේ? තමා තුල නේද? සිටියේ නේද? තේරුණාද? ඒ සිටියේ ඔයාගේ ඔය දින හදිති විඥානි රූප තියනවා කියලා. ගෙවල් තියනවා. අම්මා ඉන්නවා. ඉන්නවා. තේරුණාද? දැන් පැහැදිලිද? එතකොට එනම් බොරුවක් නේද ඔය තියනවා කියලා. එන විඥානේ මවලා තියෙන බොරුවක් දැක්කද අපි? තේරුණාද? එහෙනම් ඔබට සම්මුතිය කවදාවත් හම් වෙලා තියෙනවද අම්මිතාත්වෙක් ඔබගේ විඥානේ තොරව? විඥානේ තොරව අම්මිතාත්වෙක් කොහෙද යම් ප්‍රතිම? නේද? එහෙනම් සියලු රූපේ වූ සම්මුතිය බාහිරයේ සම්මුතිය වගේම කොහෙද ඇත්තත්? ඔය කියන කල්පනා කරලා තියෙන රූපේ තියෙන කොහෙද? මොන රූපයි කියලාද? චිත්තජ රූපයි කොහෙද තියෙන්නේ? වර්තමාන වූ මේ මනෝමය විඥානේ හරි මොන විඥානේ හරි තියෙනවා. මේ දැනුමක් විතරයි. එතකොට දැන් විඥානයේ බුදුහාම මොකද කියන්නේ? මායාකාරී කියලා නෙමෙයි කිව්වේ. මවන්නේ කියලා නෙමෙයි කිව්වේ. එතකොට ඔබ මවන්නේ කවුද? ඔබගේ ඇකනාසය දුව ශරීරය කියන ඔබගේ පසිතුරන් නැත්තම් අපි කියමු ප්‍රසාද භූමි මවන්නේ කවුද? විඥානයේ විඥානයේ මැවීමක් කියන එක ඇතුළේ මැවීමක් කියන එක පොතේ ඇත්තද? පට්ටවල් වරුවක් නේද? නේ? එතකොට ඔය තමයි ඔබගේ ශරීරයම මවලා තියෙන කවුද? එතකොට ඔබගේ ශරීරයේ මේ මොහොතේ හදනව නේද? එතන අම්මදාත් ධර්ම සහෝදරය කියන ඥාතියා කියන දෙවිවරු ඉන්නවා කියන බ්‍රහ්මවරු ඉන්නවා කියන දිවි ලෝක තියෙනවා කියන උතරපය තියෙනවා කියලා කියන්නේ කවුද? විඥානය තුල නේද? එතකොට විඥානේ රුද්දවම ඔය ඔක්කොම ඉවරයි නේද? දෙමල් එතන ඇයි බාහිර සම්මුතිය තියෙන ලෙක්ටි කවුද? විඥානේ ඇයි එතකොට දැන් අපිට පැහැදිලි වෙන්නේ මොකක්ද? අපි මොකක්ද කියලා යුතු ගමඨා මොකක්ද ගන්න ඕනේ? දැන් ඔයාලට ඒ සුද්ධල සත්පුද්ගල ආත්මෙ මිදෙන්න ඕනේ. ඔයාට අනිවාර්යයෙන්ම කොටු වෙන්න ඕනේ නේ කොටුවට. මොන කොටුවට? බුද්ධ භූමිය කියන කොටුවට ඔයා ඇතුල් වෙන්න ඇතුල් වෙලා ඔබ දකින්න ඕනේ මේ සමස්තයම මොකද වෙන්නේ? මේ මොහොතේ ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. කොහෙද ඇති වෙනව නැති වෙන්නේ? එළියද ඇතුළේද? මොන රූප වශයෙන්ද? චිත්තජ රූපයයි කියන්නේ. එහෙනම් මුළු ලෝකයේම ඔයා මවාගත්ත ලෝකයක් නේද? විඥාන නිරෝධුනොත් මවාගත්ත ලෝකේ ඉවර වෙනකොට අම්මිතාර්ථයක් මම කිතුනොත්. නේද? එහෙනම් අපිට හැම වෙලාවෙම සීකරන දේ තියෙන මොකක්ද? ඔව්. චිත්ත විසින් මවපො ලෝකයේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා දැන් ඔය ගම යාස්තක වහගත්ත අවා ගන්නකො දැන් කල්පනා ගන්න ගෙදර දරුව ගැන අම්මා ගැන ගෙදර තියෙන තත්ත්වය ගැන ඔක්කො හිතන්න දැන් ඉතර එක පාට ඇසරින්නකො දැන් මොකද උනේ ගෙදර කී මොකෙන්ද අකුල් දෙකෙන්ද අතින්ද බස් එකෙන්ද විඥානද දැන් මෙතන ආවි මොකෙන්ද මේ ඔක්කොම පේන්නේ මොකෙන්ද දැන් ඉතර තිබ්බේ ලෝකෙට මොකද උනේ එක පාට කඩාවැල්ලා මේ අලුතෙන් ලෝකයක් හදනවා නේද? එහෙනම් මේ ලෝකයේ මේ වෙලාවේ අඳ ගන්නවා නිරවලාම නිරුද්ධ වෙනවා. එතන දකින්න දැනට ඇයි නැහැ නේ විදිහට ලෝකය නිර්මාණය වෙනවා නේද? එහෙනම් ඔයාගේ ලෝකයේ කොයි තීන්දරුව? මෙති නෝකි කොයිද අපි මනව ගන්න කියන්නේ? විඥානය තුන මන කියන පැහැදිලිව මනෝමය සංඥාමය ලෝකය හරිද? ඒ සංඥාමය ලෝකය හරිද? ගත්තේ. දැන් මේ සංඥාමය ඔබට හිතනවා මගේ පුතා මගේ දරුවා මගේ අම්මා මගේ තාත්තා මගේ ගෙවල් කියලා ඔබට හිතනවා නේද? මේ මම කියලා. හරිද? එතකොට මේ සංඥාවෙන් ඔබ ගන්න ඇත්තටම අම්මා තාත්තාද ඉන්නේ ප්‍රතිබිම්බය. තේරුණාද? ප්‍රතිබිම්බ කියන්නේ ඇත්තේ වදේ. හඳුනාගන්න තියෙන ඇත්තද? නෑ නේද? දැන් මගේ ඔබට දැන් එතන සතර මහා භූතේ ඉන්නද ඔබගේ චිත්‍ර රූපවල? චිත්‍ර රූපවල සතර මහා භූතේ ඉන්නවද?
ද්‍රව්‍ය වස්තු තියෙනවද? නැමුණාද ඒ තියෙන්නේ? ඡායාවල් නේද? ප්‍රතිබිම්බ නේද? ඒ ප්‍රතිබිම්බල් ගැන හොඳට හිතන්නකො. ඒ පිළිදෙන ද්‍රව්‍ය වස්තු මොනවද තියෙනවද? නෑනේ. මොනවද තියෙන්නේ කි? මොකක්වත් නැහැ. නේද? ඒක බහැරයි. එතකොට දැන් මේ ප්‍රතිබිම්බල රූපය තුළ කිසිම කෙනෙකුට එතකොට පුද්ගලෙක් එහෙම නැහැ. මමෙකුත් නැහැ. නේද? අපි ඒ වගේ අවස්ථාවක් මොකද කරන්නේ? මේ ප්‍රතිබිම්බය සමුදය තුළම නිරෝධ වෙනවා කියලා නිතරම සිහි කරගන්න. එතකොට සමුදය වෙනවා නිරෝධ වෙනවා. සමුදය වෙනවා නිරෝධ වෙනවා කියලා. කොහේද සමුදය වෙන්නේ නිරෝධ වෙන්නේ? සමස්ත ලෝකයේ. කොයි ලෝකයේද? විඥාන ලෝකයේ. ඒ විඥාන ලෝකයේ සත්‍ය පුද්ගලකේම නැහැ. එතකොට දැන් ඔයා හිතන් ඉන්න ලෝකයේ හැම වෙලාවෙම මැවෙන්නේ කොහෙද? මනෝමය වශයෙන් නේද? ඒ මනෝමය ලෝකයේ සත්‍ය පුද්ගලව ඉන්නවද? නෑ නේද? ඒක නිස්සස්සෝ, නිස්ජීවෝ, ශූන්‍යෝ කියලා දැක්කොත්. හරිද? දැන් ඔබට පින්, පව්, කුසල්, අකුසල් වලින් නිදහස් නැද්ද? නිදහස් නැද්ද? හරිද? එහෙනම් දැන් මොකද වඩන්න ඕනේ? මේ ඉස්රෝම යන්න මුතේ ඉස්රෝම ඔබ අර දරුවට කිව්ව වගේම මාන භූමියෙන් ඈත් වෙලා යන්න ඔය හිතන්නේ යන්නේ පාපින් පව් කරලා කුසල් අකුසල් මම ඉන්නවා, මගේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා ඔබ හිතන්නේ කිව්වොත් එහෙම ඔබට නිවන් දකින්න බෑ. ඒකට ඔබ සම්මුතියට ගිහිල්ලා ඉවරයි, මාන භූමියට ගිහිල්ලා ඉවරයි. දැන් ඉස්රෝම හිතන්නේ මේ නිකන් ඉන්න වෙලාවට කල්පනා කරනත් මේ මේ ලෝකය කියන්නේ එන ප්‍රතිබිම්බ ලෝකයක්. විඥාන ලෝකයක්. ඒ ප්‍රතිබිම්බ ලෝකය මේ මොහොතේ තැනෙනවා, මේ මොහොතේ හැදෙනවා, මේ මොහොතේ නිරුද්ධ වෙනවා, ආයෙ මේ මොහොතේ හැදෙනවා, මේ මොහොතේ නිරුද්ධ වෙනවා. එතකොට ඒක එහෙම හිතේ තියෙනකොට ඔබට ඔන්න දැන් මාර්ගය වැඩෙනවා. එතකොට සමුදය නිරෝධය. සමුදය නිරෝධය කියන කමඩහන වඩන්න. එතකොට ඔබට පුළුවන් වෙනවා අන්මෝතකම මේ 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 මෙහෙම බලලා අරකට බලන්න මොකද වෙන්නේ? මේ පැත්ත වෙනකොට මේ ලෝකේ දකින්න මේ පැත්ත වලකොට දර්පතේ කාර්කන්තු සෝත ලෝකේ නේද? දැන් සම්පතියක් අපිට හම්බලා තියෙනවා. සත්‍ය හම්බෙන්නේ කොහෙද? කොහෙද හම්බෙන්නේ? ඔව් විඥානේ නේද? මේ මොදි අවහාර වෙන විඥානද? සත්‍යයක් එළියේ තිබ්බද? එළියේ තිබ්බ එළියෙන් සත්‍යයක් කොහොමද ලැබුණොත්? මට අනේකද මට එළියෙන් සත්‍යයක් කොහොමද ලැබුණොත් මොකද වෙන්නේ? ආත්මඥාවට අයිනද මට මට සබ්ජෙක්ට් එක වුණා කියලා දැනෙන්න ඕනේ. එතකොට මම ඉන්නෝ නේද? එතකොට ඔබට තියෙන සක්‍රියස්ටි නේද? එහෙනම් ඔබට ඉන්නේ සබ්ජෙක්ට් එක හැමෝනේ ඔබට නිකන් ඔබ මේ සබ්ජෙක්ට් එක හැනවා. මේ හැින සබ්ජෙක්ට් කොහෙන්ද හම්බුනේ? ඔව් මේ චිත්තද රූපය. එන සබ්ජෙක්ට් එක කියන එක සබ්ජෙක්ට් එක තියෙන කොහෙද? සබ්ජෙක්ට් එක තියෙන්නේ තමන්ගේ හිතේ නේද? රූප දිලා තියෙන්නේ තමන්ගේ හිතෙන් හදාගත්ත එකක් නේද? හදාගෙන මිදිනව නේද? හදාගෙන අනව නේ පොඩි. නේද? අන්නේ ගණිතන පොඩි. ඒකට ඔයාලට පුළුවන් මේ ලෝකෙන් නිදහස් වෙලා ඒකාන්තයෙන්ම මාස 6ක් 7ක් කරලා දුක කරගන්න. දැන් ඔබ කරන්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම බාහිර සමස්ත ලෝකයේම මේ මාත තියෙන විඥානය තුන තියෙන බව තේරුම් ගන්න. ඒක සමුදය වෙනවා, නිරෝධ වෙනවා, ආය සමුදය වෙනවා, නිරෝධ වෙනවා. නිතර නිතර ඉන්න වෙලාවේ වැඩ කරන වෙලාව, ගෙන වෙලාව, කන වෙලාව, හැම වෙලාවෙම පිළිගැසිකේ යනකොට තියෙන මේ රූපේ හැම වෙලාවෙම මගේ ඉදිරි පිට පේන රූපේ තියෙන මගේ මනස. මේක මැවෙන එක. මේක පවතින එක. නේ? අතීතේ ආවාදනව අනාගතේ යනවාදන වර්තමාන කෝණය හටගත් තැනම සමුදය තුළම හටගත් තැන නිරෝධ වෙනවා. හටගත් තැන නිරෝධ වෙනවා කියලා සිහි කරන්නේ සිහි කරනකොට ඔය දරුවට ඔය යන ගමන යනවා.